ඔයාලිත් සඇත ප්‍රදාන ප්‍රවෘතිය සමකින්. දෝෂණය වංශාව නාස්තිය අක්‍රමිකතාවේ සහ ආකාරක්ෂණතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ දෙසිය හතලස් වැනි ටෙිවකිය. හරි සතුට දවසක් ඒ කාරණත් තුනක් නිසයි. අපි බලමු අංක එක මොකක්ද කියලනේද අර කෞදෝකි වලු යුද්ධේ දින්නට පස්සේ වැඩියෙන්ම සතුට වන දවස ඊයේ කියලානේද. වැඩියෙන්ම සත්තුටූ දවස ඊයේ කියලා දැන් ඔය ලෝක කුසලානය මේ අර්ජුන රණතුංග ලංකාවට ගෙනාව දවසතුන් රටම උද්ධාමයට පත් වූ දවසක් හොදේ එදා අර්ජන රණතුග ප්‍රමුඛ අපේ වීරයින් තාම හදවතේ ඉන්නවනේද ැඟිති ඊට පස්සේ පේහිතේ. වරෙන්ටික තමයි IIMFF ලෝක අයකුසලානේ දිනාගත්ත විරුවන්ටි නේද. අර්ජුනගෙන් සහ ඒ ටීම්මකෙන් පසුව. තාම අපිටඉතිං මේ එක්දින ලෝක කුසලානේ දිනාගන්ට බැරිවුණානේ නේද? නමුත් අපේ අයයාදින්නෝ ටීම් එක දැන් දාසේවතාවක්ං අයයෙන්ෆ් කුසලානේ ඇයයේ මෙෙෆ් අය කුසලානේ හොඳේ කොහොම හරි ඉතිං කෑලි කෑලි හරිකමන්නෑ මොනසෙල්ලමක් දාලා හරි දිනාගෙන තියෙනවා. ඉතිං ඒනයින් බලන කල එක්වතාවක් දිනාගත්තර එක් දින ලෝක කුසලානයට වඩා නේද ප්‍රභාකරන්ව අවසන් කරපු සතුටටත් වඩා දාසේවතාවක්මනේ නය සිංගමන් කුසලානයේ දිනාගැනීමඉතිං ඇත්තටම සතුට කරු. නක් නොවන්නේ ද නේද ඒකන ඊයේ සමරුන් රතිංඥහමත් පත්තු කළේ අF ෆෙකෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දසම අටයිහයක්. රෞුන් කළ හමත් තුනක් හොදේ අපිට නය දෙ නම්කිව්වා. අවුරුදු හතරක් තුළ කොටස් වශයෙන් හරද ඒකමකිවා දැංඉතිං ලෝකේ කැමති තැනකින් ඒ අය දෙනවා නම් නායගන්ටත් පුළුවන් කියලා නේද. දැම් බලමු මේ පළමු කොටස ඇමරිකානු ඩොල මිලියන තුන්සීයක්ට ටිකක් වැඩි ඒක ලැබෙනෝ. ටීම් එකේ ලීඩ මුදල් ඇමති ජනපති රනිල් වික්‍රමසිංහ නේද. ඔය ටීම් එක අනිත් සෙට්ටක. ඒක කියන්නේ පොහොට්ටුවේ බොහෝ අය බැහැමකිවා. තරගට යන්න තරගට යන්නේ නෑම කිව්වා ඉතින් කොහොමරිකමන්න්නෑ රනිල් වික්‍රමසිංහ නයකුසලානය දිනාගත්තා දැඉතින් අපේ ඔය දැනට ඇති නය කුසලානේ උස නේදේ කුසලානේ උස අරම්බලමු ඩොල බිලියන පණහකට වැඩි ඒකට තව තුනක් එකතු වෙනවා ඇතකොට ඩොල බිලියන පනස්තුනයි නයකුසලානේ උස හොඳේ සමහර ආර්ථක විශේසක් ඥීන් කියන්නේ අපේ නයකුසලානේ ඇත්ත ප්‍රමාණය ඇම රිිකානු ොල බිලියන හැත්තෑවක් විතරවෙනවා කියලා හරිද එහමනම් ඉතින් තවතුුණ කීට් එකතු කළොත් ඒක අනේ අනාගත ණය ප්‍රමාණේ ඇමරිකානු ඩො බිලියෙන් හැත්තතුනයි හොඳේ දැන් අපේ දරුවන්ගේ දරුවනුත් දැංවිතින් නයකාරීන්. ඔය උපදින්න ඉන්න පොඩියකාත් රුපියල් ලක්ෂ දහයක් පහළොත් මවගේ කුසේදම නයයි එක හරි සතු ටක්නවෑනේද ඒ ඇන්නේ උපදින්න ඉන්නෙවුණුත් ලෝකේට නයි කියන එකනේද එහිමආඩම්බරයක් තියනවාන නේද ඔන්න ඒ නිසා ටිකදෙේ සතු. සැමරුවේ රතිංඥ හෙම පත්තු කරලා ඉතිං අපිටත් එෙමහිතිලා රතිංඥහෙවුවට වැඩක් වුණේනෑ හොයාගන් තිබුණ නෑමොකදඔේ රතිං ඥහදන්නේ කිඹුල පිටේනේ ඒ පවල් මේ රතිංඥ හදල ඒවා විකුණල කෝටිපතියම් බවට පත්වෙලා දැන් වැඩිහරියක්කින යුරෝපේ හොඳද. ඕ ැම් රතිං ඥ හදන්නේ නෑ හුඟක් වෙලාවට ින්ඹුල පපිටියේ පැත්ති. තින් ඒනිසා හෙට අනිදට ඉති අපි ඔය චීන රතිංඥ කරලක් හෙමගෙන ලපත්තු කරමු හොදේ. ඒතමයි මේ පලමු සතුට අයම ්නායකු සලානේ දිනා දෙවනි සතුට මොකක් දෙඒ නම් ඇත්තටම හදවතටම දැවුණු සතුට කරිද මොකද මාධ්‍යායතනයක් ලෙස අප හිටගත්තේ අපේ රටේ නීතිශිෂීෙන් ළඟ. ඒ දරුවන් ළඟ. ඒ දරුවන්ට එක්ක පාරටම මේ ගහින් ගෙඩියෙන්න්නවගේ ඉංග්‍රීසියන් විතරක් විභාගේලියාපියව කියලා ගේන්ටගේ නීතිය. ඒ නීතියේ ගෙනාව ආණ්ඩුව අයත් අන්තිමට විපක්ෂත්තෙක්ෙකුතුලා හැමෝම තනිමතයකට ඇවිත්තා ඒක ඊඒ පරාචය කලා. මොකෝ මේ දුප්පත් දරුවන්ට නේද මේ? බේබිල්ලට වගේ ඒ.ස. කාම්රවල පරිගණ කහෙමතියාගෙන නීති විභාගයට තිං උත්තරලියන්ට ලැබෙන එකක් එ නේද එනිසා ඒජය අපෙත් සතුටට කාරණයක්හදවතේම සතුට හොඳේ. දැන් ඊළඟට තුංවෙනි කාරණේ ඒ තමයි ජනගතවෙලා තිබුණු ටෙලිවැකිය පාර්ලිමේන්තු ගතකිරීම අයිට පෙරෙකක්ලයන්ට ඕනේ. ඒ තමයි මේ පසුගේ නුවම්බර් ටෙලිවැකි තුනකින් ඔය පර්ලිමේන්තු වර ප්‍රසාද කඩවී ඇත්දයි. සොයාබලන්ට යෝජනාව කලා කියලා කියන්නේ ආණඩු පක්ෂේ ප්‍රධහන සංවිධායක ප්‍රසන්න රලතුග නේ දේක දැගත්තෙත් ඒ. සීත රූපහනය මගින් දෙදදා සි දෙක නොෑම්බ විසිාත්තර සිපා විසිහත දි්‍යාන්ය විකාශය කරලද වැඩ සටහන වදද. සිදු කළ ප්‍රකාශ මගින් පාල්මේතු මන්තිවරන්ගේ හා පාලිමේන්තිය වර ප්‍රසාත කඩවී ඇති බව විමර්ශය කළ යුතුයි කියන කාරණාවත්. ඔහුට අප ප්‍රථමයෙන්ම ඉක්මන් සුවය පතන. අප දුටු ඔහු එක් අතක් එල්ලගෙන ඉන්නවා. අපේ මේ වාසට ඔය අතපෑවලට මොනවා හරි වුණහම හරියන්න කල් යනවා මුලින්ම ඔබට එක්මන්ස්වයේ පතනවා බුදු දහමට අනුව වෛරෙන් වෛරය සංසි දෙන්නේෙ නෑ කිතු දහමට අනුව වම්කම්බුලට ගැව්වාම දකුණු කම්බුලත් දෙෙන්ට අවශ්‍යයි අනිත්තා ගම්බලත් හෙමුගන්නලා තියෙන එතකොට ඔහුගේ කතා වැතලි කියපු තව කාරණ දෙකක් හරි වැදගත් අපේ කාරණ දෙකේදී ප්‍රසන්න රණතුන්ග එක්ක හිටගන්නවා කොන්දේසි විරහිත හොඳේ එක තමයි අර අමර කීර්ති මන්ත්‍රීවරෑව ගාථත ඒ කිරීම ඒක සේදවි නසා ගැනීමමද මොකදෝ කියලා මොකදෝ මාධ්‍යයක් එහෙමත් කියලා තිය නවා ඇත්තට මේක නින්දදිතයි. එත්දත් අදත් ගාතනවලට ගිනි තැබීම්බලට අප විරුද්ධයි. ඒ සඳහා උසිගන්වන්නාආදී පහත් ක්‍රියාවලට අපි සම්බන්ධවෙන්නේ නෑ එකපේ ප්‍රතිපත්තිය. අමරකීර්තිීත අහිංසක මන්ත්‍රවරෙක් බව අදත් බොෝ දෙනක්්ගි පිළිගැනීම නේද. එතකොට ඉල්ඟට ඒය තිිරිසන් සතිකුවත් මරධානැති ආකාරර් තමයි ඒගාතන සිද්ධ කලේ ඒ ගාතනයට එදත් විරුද්ද වනා අදත් එෙමයි. ත් එහෙමයි එනිසා ප්‍රසන්න රණතුංග ඒ එපු කතාවත් එක්ක අපි එකඟයි. ඒ වගේම තමයි ඔය මේ නියෝච්චි කතානායක සම්බන්ධව මොකද්දෝ කාරණාව. ඒ කාරණාව දිහා අපි හැරලවත් බැලුවේ නෑ ොද අපිට ඒ වගේ තුට්ටු දෙකේ කාරණා වාර්තා කරනවට වඩා වෙන වැඩ තියෙනවා ඉතිං ඒ නිසා මේ මිනිමරන්න රටක් මෙහෙවන එක නෙමේ මධ්‍යය වගකි මේ අපි දන්නවා. හැබැයි එකක් මතකතියාගන්න හොරකමට දූෂණයට සහවවංචාවට එරහිව නම් අපි නිරන්. matagganno. රටක උත්තරීතර වෙන්නේ ජනතාවගේ පරමාදිි පත්තිය ඔවු ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාධ තමයි අංක එක. රටේ දරුවන්ගේෙන් වැඩි පිරිසක් අද කුසගින්නේ ඒ කුසගින්නට කෞද මේ රට ඇදල දැම්මේ මේික නිකං වැටුන්රටක් නෙවෙයිනිේ නේත මේ නයකන්ද උඩට කෞද මේ රට අරගෙන ගිය මේ ණය ගෙවාගන්න බැරුවෝ බංකොලොත්කිේ කවද දැන් නය අරගෙන ආයිත් අපි බංකලොත්නෑ කියන්නේ කවද නේද මේ ඔක්කොම හතරබීරි කතා තුනේ වසරේ දරුවෝ කුසගෙන්න්නේ ඉන්වනං ආයි කුමන කතාද මහත්තරුුණේ නේද. ಆං ඒකට විරුද්ධව? හමයි අපි මේ සටන් කරන්නේ හිටගෑන්. හරිද කෞද්ද මෙතනට රට ඇදල දැම්මේ කෞද්ද හොරාකෑවේ කෞුද රටේ ධනේ විනාශ කළේ කෞුද ගත්ත නයටික දාසේවතාවක් හොඳේ කළමනාකරණය කරගන්න බැරුව විනාශකළේ නේද. IIMF දාසේවතාවක් ගේිය රටක් කියනක දැන් කවුරු දන්නවනේ මේගේ දහත්තනනි වතාවට ඒ ගත්ත නය? සමහරක්ණයි ැබන්න්න කළමනා කරණය කරගන්ට බැරිවුණේ ඇයි කෞුදේකට වගේ කියන්න ඕනේ මුල්ලෙ බලේ තියන්නේ පාර්ලිමේන්තුවට නම් රට බංකොලොත් වෙනකං පාර්ලිමේන්තුවෝ දන්නවාද නැද්ද දැනගෙන හිටියනම් ඇයි එහෙම කිවේ නැත්ත රටට ආං ඒ ඉතාම වැදගත් ප්‍රශ්නයක් මේ අවස්ථාවේ අපි හැමෝම හමුවේ තිබෙන එනිසා වැදගත්මදේ තමයි උත්තරීතර පාර්ලිමේන්තුව ඒ කාරණාවේදී අසමත්තුනා නම් ඇත්තටම කඩවුණේ සමස්තජනත අවගේම වරප්‍රසාද නෙවෙයි දෙකෙ ලාසමින් අද ටෙලිවැැකිය අවසන් කරනවා.